ජන මන පුබුදන ජනහද අමතන ජනසෙත සලසන ජනරාවය ජනසෙත සලසන ජනරාවය යිබෝුවන් සබ දවසක් හිතින් දෑයිබර හිතවත්තන ඔබදන්නවා ජනරාවය විශේෂම බදදාද ජනරාවෙන් අප රායත්තනික කරන කාරිභාරය පිළිබඳව තමයි ඔබ දැනුවත් කරන්නේ. නමුත් හද විශේෂය දවස්සක් හමක ඔබ දන්නවා හෙට සහ අනිත්තා අපේ දරුවන් වෙනුවෙන් දම්පාසවල් විභාග පැවැත්වෙනවා. එත් එක්කම හතරවේද ජනවාරි හතරවේද උසස් පල විභාග පැවැත්වෙනවා එකත් එක්ක රටේ අප ඉන්න දරුවන්ගේ. අධ්‍යාපනය පිළිබඳ මකද රටේ දරුවන්ගේ අනාගතය තමයි රට යනාගතයක කියන අධ්‍යාපනය වෙනුවෙන් අපි යම්කි සිදධයක් කරනව කියන්නේ කායි ගෝචනයක් වගේ. ඉතිං ඒ වෙනුවෙන් අපි බලාගෙනඉන්නවා අපේ රට සමුර්තිමත් කරන්නට අපේ දරුවන්ට අපිට හැකියාව ලැබෙන්නේ මේ අධ්‍යාපනයක් එක්. දරුව වෙනුුවෙන් අධ්‍යාපනනාමාත්‍යංශය මොනවගේ කාරභාරයයක්ද මේ දවස්වල සිදු කරන්නේ අනාගතය වෙනුවෙන්සාහර්තමානය වෙනුවෙන්. ඒකගේ ස්ලංකා විභාගධපාතමේතු. ඉදි්‍රරයේදී මොනවිදීයටද විභාග සැසුම් කරලාතිී. මේේ කාලානා පිල්ිබඳව බෝධැන් වත් කරන්නට. ඉතමත්ම ගෞරවෙන් මම රාධනාකර අධ්‍යාපනනාමාත්‍යශේ පසල් කටයුතු පිබඳ තිර කළේකම් උදදාර දෙක් පුර මහත්මයටත් සුලංකා විභාගධ පර්ත්තමේන්තුවේ නියෝද්‍ය භාගකමසාරිස් නිල් අතතු කොරල මහත්මමාටත් බ දෙපලම අයිබෝන් කෙල් පිගන්නවා අයිබන් ඕ විශේෂෙන්ම මේ හෙට සසාහනනිද දහම් පාසල් විබභාගගේ දහම් අවසාන විභාගගේ වසරකිහිපයකට පසුව තමයි තියෙන්නේ එනිසා බොහෝ දෙනෙක් උනන්දුයි මේ කටයුක්ත පිළිබඳව මේ සඳහා තියන සූදානම සහසලු කටයුතු පිබඳව මගත නියෝජි ා. මරස්තුමගේ ම ලික හඳුනාගන්න. බොහොමේ සෝතිී . හට සහ අනේ ද්දා එක ඇන්නේ දෙසම්බර් මාසි විසි අට සහ විසි නමේ දින දෙකපුරාවට දෙහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාග පැවත්තිීම සඳහා සියලුම කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා මුළු දිවයිනින ආරනණය වෙන විදිරි විභා ම්‍යස්සාන හසය හැට නමයකදී මේ විභාග පැවත්වීම සඳහා සියලු කටයුතු සුදන කර ලතිනො මේ වෙනකොට අශ්‍ය කන සියලුම ලිපි ද්‍රෞ්‍ය සහ ප්‍රශ්පත්‍ර ප්‍රවාණය කර යෙන්නේ එතකොට දැන් ප්‍රවේශපත්‍ර දහම් පාසල් ප්‍රධනාචාරයවරුන් වෙෙත්ත තැල් මගින් අප යමු කරලා තියන ඉල්ලුම් පත්‍රීමමු කරපු සේලුම අපේක්ෂකයන් සඳහා මේ වෙන කොටත් ප්‍රවේෂපත්‍රයයක් විාග සහන ලැබුණු අපේක්ෂකය ඉන්නවන්න ශ්‍රී ංකා විභාග දෙ පාර්මේන්තුවේ නිල බෙ බඩවීට පි විසිලා තමගේ ප්‍රවේශපත්‍රයයේ භාගතකර ගැනීම පහසකොමත් ලබාදීලා තියනවා. හොඳ ඒ දහම් පාසල් අවසාන විභාග පිළිපඳවන දැන්. ජනවාරි හතරවීද අරම්භවීමට නියමිතයි දෙදස් විසිතුන ගෝස්තු මාසේ පැවැත්වීමට නියමුතම තිබූ සස් පෙළ විභාගේ. ඒ සඳහා කොහොමද මේක මේ වනට වැඩටයුතු සිදු කර තියෙන්නේ වු විභාගත පාර්මේන්තු ඇත්තටමේ. ෑ තවුරුදු කීපේ ගත්තොත් ඉතාම කාර්ය බහුල්ල සහ වැඩ අධිකම හුරුදු කීපයක් තමයි ගෙවමින් යන්නේ දැන් එළඹෙන ජනවාරි හතර බෙනදා ආරම්භකිරීමට නීමිත අපස උසස් පෙළ විභා ත්තොත් ැන් දෙදස් විසි හතරි ජනවාරි හතර පෙනනිදාක ආරම්භව වනාට දෙදස් විසිත්තුනේ වර්ශයට අදා උසස් පෙළි භාග තමයි අපි ජනවාරි හතර වනි දයින්ඳදලා ජනවාර තිස් එක් නි දෙ දක්වා පැත්වීමටයුතු සදනන් කරලා තියන්නේ මේ වෙනකොට උසස් පෙළි භග පවත්වන්න තවශ කරන වැඩවලින් සිර අනුවකට වැඩි මෙට අපි සියලු කටයුතු මේ වෙනකට අවංකරගන්නන සියලුටයුතු අසං කරලා තියෙන්. තෝට මේවර විභාග සඳහා පෙනී ඉන්නවා. පාසල් අයිතුුම් කඩියෝ දෙලක්ෂ අසූ එක්දා සාහරසය හතලිස් පහක් සහ පෞද්ධලි අයිතුුම්කරුවන් හැට පන්දස් පන්සිී තිස් එක තොර මුළු අුම්කරුවු සංකයාාව තුළ ලක්ෂ හතලි සයදාස් නමසය හැත්තහයක් මෙව විභාගට පෙනීදීම සඳහා සූ ධනත්‍රයේ අයට විභාගට පෙනීසිදීම සඳහා මුළු දිවයින ආවරණය වෙන විදියටට අපි විභාග මධ්‍යස්ථන දෙදස් දෙසී අනු අටකදිී විාග පැවැත්වීම සඳහා අයුතු සූදානංකරලතියෙනවා තොට උසස් පෙළ විභාගෙත් විභාගයට පෙනීසිටීම සඳහා අවශ්‍යකන විභාග ප්‍රවේශපත්‍ර මේ වෙනකොට සියලුම අපේක්ෂකයන්ට ඔුන්ගේ පෞදල අයතුම්කරුවට ඔුන් පෞද්දල ලිපිනයටත් පාසල් අදුම්කරුවන්ට ඔුන්ගේ පාසැලි ඉදුහල් පපත්තිටත් අපි මේ වනට තැල් කරලා ඇවල තින දැන්ට සසකිපකට කලින් එතනදිීත් අපි අවශ පහස කොමක් දී ලතින යම් අපපේක්ෂකයකු සඳහා ප්‍රවශපත්‍රය ොලැබුණානම් දොර්මේන්තිය නිල්ල වෙබ්බඩ වට පිවිසිල්ලා තමට නීමිත්ත ප්‍රවේශපත්‍රය භාගත කරලා සහතික කරලා මධ්‍යසන් අරයෙන් ගිල්ලා විභාගට පෙන සිටීම සඳහා හො ඇද භාග පවේෂ පත්‍ර ලැබා ගන්නට මේ වනකොට හැමෝම මහිතන දරුව සූ දානම් වෙලා දරුවන්ගේ අත්තේ තියනවා. ඔබ පරික්ෂා කල යුතු දේවල්ටි කක්තින විශය පිළිබන්ඳව මාධ්‍ය පිළිබඳවා පේ පිළිබඳවත් කතාරමු. ඉදි ේද කොම දයම්කිසිවෙන් සක්තියනවන මේ වෙනස්කම් සසිදු කරගන්නේ මේ වනකොටත් තුබ සහර වෙලාට අද න මුල නැත්තන්ගේ පිළිබඳවදාාන මු කරන්නනන්නේ හොම ඒ කාරනත් පිළිබඳව කතාරමු. අද නත්‍යශේ පාසල් කටයතු පි ධතරයකලේකම්. උදාාධෙකුමර හමයා ිත්තකකින දයි ශයෙන්මමේ. ඉ මේ වෙනකොට දැන් අපි දන්න විභාග තිික් ික් කල් ගෙහිලා තියන මි කාලයට පවත්වාගෙන යන්න බැරුණ අපට පැවත්වුණු තරා විදිකට කොරන තත්ත්ව යන්නේ වගේ පාස්කුල් පහරයෙන් පටන්ගත්තම දෙගින්දිගට මැවිල නමුත් මේ දැන් දරු සමහර වෙලාට සාමාන්‍ය විභාගේ ලිුවට පස්සේ. ඉහලින් ප්‍රතිඵල බාගත්ත වුණ සමහර දරුවෝ උසස් පල කරන්නේ නැතුව වෙන වෙන විභාගර යන්න පෞද්ගලික විභාග පෞද්ගලි උපාද සඳහා යොමුවෙන්න පිරිසක් පෙළිඹිලා තියනවා. දැන් අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබ අතර කලේකම්වරිය විදිට ඔබතුම අපේ දෙ මවපියන්ට මේ මොහොතේ පණවිඩයක් ලබාදම ඒ සම්බන්ධෙන් ඔබතුමිය දක්වන මතය. බොහොම ස්තති. අපි පාසල් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ දැනුම පමණක් ලබාදීම නෙවෙයි. අපේ සමහර දරුවන්ගේ මතයක් තියෙනවා අපිට පුළුවන් පාසල් වෙන්නේ නැතුවත් මේ විෂය ආරණය කරගෙන අප සාමාන්‍ය පෙළ අපසුස් පෙල විභාග ඉහලින්ම සමත්වෙන්න කියලා. ඉතින් පෞද්ගලි අයදුම් කරුවන් විදිහයට ඒ සඳහ පෙන සිරින්න ශ්‍රි ලංක විභාග දෙපාතමේන්තුවෙන් අවසරේ ලබාදීලා තිබෙනවා. හැබැයි අපි පාසලක් කියනදෙම් බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගේ දැනුම කුසලතා ආකල්ප කියන මේ තිත්වයම සංවර්ධනය කිරීම. ඒ සඳහා තමයි අපි පාසල්වල, සමඟගමී ක්‍රියාකාරකම්, ක්‍රීඩා සෞන්දර්ය මේ වගේ රාශයක් දේවල් අපි දරුවන්ට අත්විදින්න අවස්ථාව සලසරදිලා තිබෙනවා. ඒ තුළින් පූර්ණ පෞරුෂවර්ධනයක් දරුවන්ගේ ඇති කරන්න. විශේෂෙන්ම කණ්ඩායමක් විදි කටයුතු කරන්නෙකුම අපි කියෙනවා මුදුකුසලතා සංවර්ධනය කරනවා කියලා දරුවන්ට නායකත්වය තුළින් ඊළඟට කණඩයමක් ඇතුළේ යතු කරන කොටොහොමද කණඩයම් හැඟීමකින් වැඩ කරන්නේ තීරණගන්න කොහොමද අවස්ථාවට උජිත විදිහට හැසිරෙන්නේ කොහොමද මේ වගේ අභියෝග වලට මුහුණ දෙන හැටි. ඒවගේ රාශික් දේවල් අපි මේ විශය සමගාමී සහ විශය බාහිල ක්‍රියාකාරකම් තුළින් දරුවන් තුළ සංවදධනය කරන්න කටයුතු කරනවා. ඒ සඳහා අපි සුවිශේෂී වැඩස්ටාන් හඳුන්වා දීලා තිබෙනවා විශේෂයෙන්ම පාසල් වල ක්‍රියාත්මක වෙන සමිති. අපි චක්‍රලේක මගින් බලපවත්වන සමිති සමාගම් හර ඒ වගේම බාලදක්ෂ සෞන්දර වැඩසටහන් නිළඟට ශිෂ්‍ය බට මේ වගේ විශේෂ ව්‍යාපෘති හරහා. පාසල්වල ක්‍රියාත්මක වෙන විශේෂ ව්‍යාපෘති හර හා බලාපොරොත්තු වෙන්නේ සිසුන්ගේ පෞුරුෂය සංවර්ධනය කරන්න. ඒ නිසා මම කැමැති දෙමව්පියන්ට මේ පණිවිලිය දෙන්න අපට දැනුම ලබාගන්න අද ේ අතැංගලි තුටඩේ දැනම තියෙනවා. විශ්වේම අපිට අපේ ජංගම දුරකතනය හර හෙමනත්තම් පරිගණකය හරන්තර්ජාලය ඔසේ ලබාගන්න පුළුවන්. හැබැයි දරවා සමාජයට පාතබන්න පූර්ණ පෞරුෂය සංවර්ධනයක් සඳහා පාසලය කරෙන මේ සියලු කටයුතුවල සංකලනයක් දරුවට අවශ්‍ය වෙනවා. ඒ නිසා, පාසල් අධ්‍යාපනයක කියන්නේ දැනුම නවෙයි දැනුම පමණක් නොවේ කියන එක ම නැවතාත් අවධාරණය කරන්න කැමති ඔවිතින් ඔබ ඔබේ දරුවා ඔබ ගැන විතරක් හිතල හැදලා හරිියන්නේනෑඇනේද සමහර වෙලාවට මංකරන් රැකියාවට වඩා ඉහල රැකියාවක් කරන්න තමයි දෙමවපයහිතන්නේ නමුත් එහෙම හිතලා සමාජට දරවා මුදාහැරයට පස්සේ දරුවවා අතරමං වුණ තාපුහ පෙරලා තමන්ටම තමයි දුක්විලන්න දුක හිතෙන්න්නේ එකඒඒක නිසාපි නිරන්තරය මෙවැනි වැඩසටහන් වලින් ඔබ දැනුවත් කරන්නේ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කරන්න ඔබස් නිවරදි තීරණ ගතයුතු නිසා. ැ ඔබට පුුවන් ෑැබර හිතවතුනී මෙතන් සිට උසස් පල විභාගේ සම්බන්ධ නත්ම විභාග දෙපාතමේන්තුව සම්බන්ධ ඔබට යම්කිසි ගැටළුවක්තිීරවනම් ඒවාගේම අධ්‍යපනනාමාත්‍යශේ පස කටයුතු පිල්බඳතරය කේකම්තුමීන යම්කිසි ගැටලුවක්තේර නම් මොතීද තා කරන්න බිදුව එකයි දෙකයි හැටයි අනූහතරයි විසිට බින්දුවයකෑකයි දෙකයි හැටයි අනුහතරෑ විසි අට කිරතුරකථනය ඔස්සේ ඔබට පුළුවන් අද ඔබේ ගැටලු අදහස් යෝජනාමයේ සියල්ල එකතු කරන්න. භහග දෙපතේතුව ියෝජ විභහකු සාරිස් නිල්ල අතුකරොමහතා දැන් විශේෂම දැන් මස කලින් සඳහකරන්නේ දැන් උසස් පෙළ විභාගයට විභාක් ප්‍රවේෂපත්‍ර ලැබිල තියෙනවා හැබැ මේ වෙන කොටත් දරුව ඒක ස්කෝලෙන් ලබාගත්තා විදුහල්පති අස්කල් අත්සං කරලා තියෙන්න්නත් පුළුවන් නතියන්නත් පුළුවන් මේම පිල්බඳව නිරීක්ෂණය කරලා නෑ විභාග ප්‍රවේශපත්‍රය අතට ගත්තට පස්සේ දැන් හරි අරගෙන මොනවද බලන්නඕනේ මගහිතන් ඉතාම් වැදගත් ප්‍රශ්්‍යයක් ඔබතුම දිරිපත් කරේ දැන් දරුවෝ මේ වෙනකොට විභාග ආසන්න වෙනට අපි දන්නවා සාමාන්‍යිතත්තේ දරුවු යම් පීඩනයක ඉන්නේ. විභාගේ ප්‍රමාදවීම කියන කාරණය සහ එබාහකට මුණදීම කිය කාරණය ගත්තාම ද භහ පලේක්ෂෝ යම් පිඩනෙකින්නවා කිය අපි දන්නවා දෙගනිසා අපි දරුවන්ට කියන්නේ ඔබ කලබලට පත්වන්නේ එපා විභාග සඳයි ඉතාම හොඳ සූදානමකින් යන්න අවශ්‍යරන වටිට මානසිකටපිට ඔබ පෞද්දිලිකෝ හදාගන්නවා වගේ අපි දෙමවපියන්ටත් කියන්නේ දරුවාට ඉතා හොඳ මානසික පරිසෙරයක් අප විභාගට මුුණ දෙදන අවශකන පරිසය හදාගන්න ගෙදරත් අවශ්‍ය පසුබීම හදා ගණඩුවන අපි හැමලාම දෙමවපියන් දෙන උපදෙස තමයි මේ එක ගෙදර හැම එෙනගේම වගකීමක් හැටියට සල කලා දරුවට වශසුීම හදල දෙන්න කියෙනෙක් තොර ප්‍රවේශපත්‍රය ලැබුණු ගමන් විභාගට පෙනීන්න නම් අනිවාරයෙන්ම නීත්‍යානක ූලෝම දැල්ා ොමස ජෙඩල් රය වි නිුත්රපු භාග්‍රේෂපත්‍රයක් අවශ්‍යයි සෑම විභා පේක්ෂකුටන්ත භාග ප්‍රෂවතයක් ඇතිකිමගෙනකුට විභාග පරශ්යකට ඇතුළත් දෙන්න හතේ ප්‍රේෂවතම ලින්කවගේ මේමට ැල්මගින් ලදයන ලබිෂි නැති කෙනෙක් වන්නම් ාගතර ගැීම පහසො දීලතිනොහමරදැ බාති මේමනොට ාග ප්‍රෂ්වතය ඇතිකේ අපි විශ්වාස කරනවා යිස නිවාරෙන් භාග ප්‍රෂපත්ය ආපු ගමන් අපි පාසල් ප්‍රධානන්ටත් උපදෙස් ලිපියක් එක්කම යවන්නවා ඔබ රඳවාගන්න එපාසෙලේ වැඩිකාලයක් මේක පුළුවන්තර ගක්මට දරුවන්ට ේෂි පතය ලබා දෙන්න කිය තොර පසල්ලට වගකීමත්තියෙනවා. එතකොට මේක පරික්ෂා කල බල දරුවන්ට දෙනවාගේ දරුවවතර පත් රට ප ේ ගොල පෞද්දලක තමගේ තොරතුර නිර්දික බලන. ොර අනිවාර්රම තමගේ නම එකගනි ජාතික හැඳුනු පත්තේ සඳහන් ආකාරයට තමන්ගේ සම්පූර්ණ නම ප්‍රේෂිපතය තියනවා තු ජාති හැඳනු පත්තේ සඳහ ජාතික හැඳනු පත් අන්කය. අපි ලාලතකොට ඒ විභාග අපේක්ෂකයන් පෙනී සිටීමට නීමිත විෂයන්ටික අපි විාග ප්‍රේශෂපත්ත්‍රයේ දාලාතින. තට ඒ විශේයට අදාල මාධ්‍ය මකක්ද කියෙනෙක දාලාතින ඉට අතිරෙක විභාග අංකේ සෑම් භාග අපේකවටම නියීමිත අනන්න විභගංකයක් ති භාගංකය දාතර මේවා එකින් එක කලබල නැතුව පරීක්ෂා කරගන්නට තුන මේ වැයි දෝෂයක් තිබුණොත් මේවා සංශෝධනය කර ගැනීම සඳහා අපි ක්‍රමවේදයක් හඳුන් නොලදීලා තිබුණ ඒකද ජාතික හැඳුනුබත් අංකේ හැර. අනිකුත් සියලම සංසූදන නම විෂයන්. ෂයන්ඔල මාධ්‍ය කෝ අලුත විශණ එකතු කරගැනීම කියන කාරණ හතරම අපේ නිල වබඩබට ඇවිල්ලා මාර්ග ගත්තව මේ සංසෝධන කරගැනිීමම් සඳ අප අස්සාාව දීලතිබන ඇබේ ඒ දැන් පව්ගේ දෙසම්බරු විසිද දෙේ නිද මධ්‍යමරත්තිින් අපි දන් අවසන් කලා තියෙනවාමොත පේශපතර අපි කල්වවෙලාඇතු තැල් කර නිසාමකද මේ සෝධන තියෙන වන සසෝදධනට අදාලවත් අපි රශ්පතනතරහසේ කන බගමද සලට ය අන සුදන කරන අවශ්‍ය නිසායි ඇබ මේ වෙනක කොටත් ඒ සෝධන කරගත්තන ඇතිකෙනෙක්කිඉන්නවනං තඇ ස ම් කරුවනම් විදපතිගේ නිර්දේශ ලිපියයක් සමඟ. අපි එපු ප්‍රවේශපත්‍රය අරගනි බහ දෙපාර්මින්තට ආවාම සංසෝධන කරගන්න පුළන් පෞද්ලි තුුකරුවන මගේ ජයතක හැඳනුම් පත් ප්‍රවේශපතතිය අර පිාර්මිතතුර වත් යි කිය සෝධනරන්න පුල හැ ජති හඳුත් අකේ කොමත් ර්ගත සසෝධන කරන පහසුකමදීල තිබුණු නෑ එක විධකාරණකීපයක් නිසා හැබැයි ජතික හැඳුරුපත් අකේත් ගැටලු තියෙන සංසෝධන කරගන්න කෙනෙක්ින්න්නවන අනිවාර්යම ජති හැඳුම් පත්ත අරගන ප්‍රවශපතතිය රන පාර්මන්තුර ඇල්ල තමයි සෝධනරගන්න වන්න පස ලයිදුම්කරුව හැම වෙලාවේම අපි උප දෙස්න්නේ විදුහල්පතියගේ නිර්දේශලිපිය අත්‍ය අවශ්‍යයි එම නැතුව පස ලයිතුදුකරු සම්බන්ධී අපි සංසෝදන කරන්නේ නෑොර ඒවි ර්තම දැනට කටු සූදානං කල්ලා තින්නේ කාගේරයට සංසෝදන මේ වෙනකොට අවසන් කරන නැත්තං කල් වෙල්ලා අරින් එපා මොකද අපිට ඔබි සංසෝධනයට අදාලා ඔබ පිෙනීසින්නේ භාග මධ්‍යස්ථානය රහස්සේක නැතතා ප්‍රශපත්තරයවල සූධනන් කරනට කාලය අවශ්‍යයි මොකද අපි ජනවාරි පලව මදම රාත්‍ර ට ලංකාව පුරා ීලු ප්‍රශපත්‍ර ස ද ලකන ලිදර බෙදහරීම කටයතු ක්‍රියත්ම කරන්න ට කලින් අශ පූරසු දනම හදාගන්නවසා කඩිනමින් විවාහග පර්රමෙන්න්තට ඇවිල්ල අදල් සංසෝදර කරගන්න වෙනවා ති ම විශවාසකන අප දිරාතිවිච් ර්ගත පහසකම ඇතු විශහල පරිසා අදල සංස්ෝධන කරගන තිබුණ. ොයි ඔබ තවමත් එේ වුණට දුවේ පුතේ ඔබ තවමත්ඒක අවි භාහ ප්‍රේශෂපත්‍රයේ නිවරධයාාකාරයෙන් පරික්ෂා කරල බැලුවනඇත්තම් මේ ොහොතේ තවත් ප්‍රමාද කරන්න ඇතු මේ මොහොතේ අතට අරගෙන බලන්න ඔබ ඉගගනිපු විෂයන්මද ඔබ බලාපොත්තුවන ශයන්මද ඒ සඳහතයේ මාධ්‍ය නිවරදිද මේ සියල්ල පරිීක්ෂා කරල බලන්න බල්ලලා ඒ අවශ්‍ය දේවල් කරන්නට මහිතන මේ මොතෙත් ඔබට පුළුවන් තවත් ප්‍රමාදු නොන්නන් තවත් අපහසතාවට පත්වෙන්න බේවි. හොදයි දැන්න්න ඔබතුමාම සඳහන් කරා විශෂෙන් ගෙදර. ත් මේ සඳහා මේ විභාග මානසිකත්වේ පරිසරේ සෝදානන් කරන්න ඕනි කියලලා දැන් දරුව පාඩන් කරනවා සමහරවෙලාවට දෙමාපියු හයින් රේඩියක ගුවන් විදුරිය පහනව නැත්තන් රූපවාහිනේ නරබනව නැත්තන් දුරකථන සංවාදවල ය දෙෙනවා අවරුද්දවසානන ඉති මේත් එක්ක ප්‍රායෝකික අහර විභාග මානසිකත්වේ තියනඒ දරුවට විතර. ඉතින් මෙ මේ පිළිබඳව මහිතන් අපේ දෙමවපියන්න සමාජ අල්ලපු ගෙදරයි පවාම දැනුවත් කර යුතු වෙනවා. නිගලතු කරන මම ඉතාම් වැදගත් ආරණයක් ඒක මක උසස් පෙි බාග කියලා කියන්නේ දරුවගේ ජීවිත ඉතාම වැදගත් විශේෂී. ැරුම් ලක්ෂයක්කිවත් මහිතනය කිතාතම නිවැරදි දරුව විශාල ප්‍රමාණයක් ඔසස් පිලිබාගට පෙනන්න තර දෙමන් අර් කලින් කිවුවවාගේ දරුවකට පෞද්ධලිකව තනයෙන් එක කරගන්න අමාරුමක දරුව තනින් තමයි කරගන්නු නැබැයි සමස්ස සමාජයටම වගකීමක්තිය නො මේ වෙලාව දරුවන්ටඉතාම හොඳ මානසිකත්යක විභාගට පෙනී ඉන්න අවශ්‍ය කරන පරිසරයක් වට පිටාවේ හදලදනේ එතන්දී ගෙදරට ලොක වගකීමත් තිනවගේම ප්‍රදේශවාසියඇතු මුරු හටම වගකීමත්තින අපි දන්නවා දැම්මි නත්තල්. ඉට පස්ස යාලු තවරද දාාව වෙන අලු වරු දවත් එක් ජනවාරි මාසේ තමයි සම්පර් විාග තියෙන්නේ ය අපි දන්න අප රටේ සමාජතයන් අප සංස්කෘතිය ස විධ දවල් එක විද සැනකෙලි උත්සව බෝදේවල් තියෙනවා. එතකොට ඇත්තරම මේ වෙලාවේ මේ දරුව වෙනවින්. අපි පපුර වැස්ව හැටියට ලොකු කැපවීමක් මේ වෙලාවෙ කරන්නන දරුවන්ට අවශ්‍ය විභාග පරසරේ සකස් කරල දෙන්න තුර ගෙදට ඇත්තරම විශාල වගකීමක් තියන ගෙර සමාට එක දරුවක් වන්න පුළුව විාගලියන්න තව සමාජ කීප දෙන ගෙරඉන්න පුුවන් හැයිඒහම කෙනෙක්ම හිතන්න ඕන. විභාග ලියනවා කියන මට්ටම ඉඳගනම තමයි උදව කර්ඩුවන ොක ගෙදර හ ලොක ගෙදක් නෙේ සමටිතා පුංචි ගෙදරක් වවෙන්න පුලන් හැබැ දරුවට ඉතාම හොඳ මානසික නිදහසක්. එකඋ බොම ස්වාදීනව සතුටෙන් මේ මාසි. ඉදිරිටුතු කරග යන්න අශ පටපිටාව ගෙදර හදාගන්න මඕන එම නොනත්තේ ෙර තියන ප්‍රශ්ටික දරුව ගොලුවට ගියොත් නැත්තන්ගේ විවිධ සද්ද ගෝෂාකාරි බව ඒවා දරුව ගොල්ලුවටවත් දරුවවා දැන් අවුරදු තුනකට වැඩි කාලයක් විවාාග සඳහා සූදාන වෙච් දරුවමේඉන්නේ තර සමලටම අවසාන මෝතය ඇතිවන තාම කොඩා සිද්ධියක් නිසා දරුව අවු දෙකක් තුනක් නැත්ත මුළු පාසල් කාලි පුරාව්ටම කරප කැපවීම. ප්‍රතිපලයක් දරුවට ගන්න ැරිවීම. ඒේසා දැන් දරවා ප්‍රතිපලියයේ ගන්න අන්තිම අවස්ථාව මේනේ සා සියලම පුරවවැසියන් ම රට ල්ලි මක්කරණන්නේ භා දෙපාර්මීේතු. හටියට අල්ලපු ගෙදර දරුවෙක් ඉන්නවනං ඇත්තරම හැම කෙනක්ම දරුවට විභාග පරසයක් ඇතිව වන විදදිට මේ මාසසි කටයුතු කරන අපි කාගත් වගගේ කියීමක් හැටිය තමයි දකින්න අම්ල තල ශේෂේ පිබඳ ව ධ මුක්ල කටතු කර ම ල්. ඔදන් දරුව දැන් අ නීමිත කාලයේ පවත්වන් නැතිනිසා දැන් සමාජය වනත් අපි අවධාන යොමු කළ යුතුවෙනව වම වෙන වැඩසටහන් වලි දැන් ගමනා ගමන පහසක විභාග මධ්‍යස්ථානවට යන්න අපි දන්නව පහොගේ කාලය අදැක තින අප සමස්ත සමාචි උදව් කරනව නමු අපි යලියලිීම මතක් කරන්නට අවශ්‍ය වෙනවා විභාග මධ්‍යස්ථානලට යන්නට අවශ්‍ය වන දරුවන්ට ගමන් පහසුගම් සරසාදීම සඳහමොනගේ ක්‍රියා මාර්ගද සංවිධානක පුරද්දක් හැටියටම අපේ සෑම ජාතික විභාගයක් ආරම් බේදීම ජාතික ප්‍රහණයක් ක්‍රියාවුලිට සම්බන්ධ වෙන ආයතනවලට අපේ කාල සටහන අනුව. කාල සටහන පිටපත් උත් එක් අපි ලිපියක් මගින් ඔුන්ට දන්නවා ශේෂෙන් දුම්ටිය දෙපාර්මයේන්තුව ශ්‍රීලංගම සහ පෞද්දලික බස්පාලනය වෙන යදාල කමිෂන් සභාවට සහ ප්‍රාණමාත්ත්‍යන්ශයට අපි ලිතෝමා අප කාලසටහන පිටපත් එෙක් අපි දන්නවා විිභාග පැවත්වෙන දිනටක ඒ දිනවල විභාගේ ආරම්භ වෙන්න කී කියර ද අවසංවෙන්න තියන්න කියයටද මොන දිනවල දිභාගේ පැවත්තවෙන්නේ කියක ඒ අනුව විභාග අපේක්ෂෝගයන සලකලා ඒ ප්‍රහණ පහසකම් නම ශීලිව ලබා දෙන්නේ කියන එකති මේල සුතිවන්තවෙෙන්වුන පහුගිය හම අවරුද්දකම අප ප එල්ලීමටතා හොඳ ප්‍රතිචාර දක්වල ප්‍රවාණ අමාත්‍යංශය ඇතුළු අ දාළ සියලුම පර්ශෂව දරුවන්ඩ පස ප ප්‍රාන පසු පස වර්ශය ලබා දුන්නති අපි විශවාස කන මේ ර්ශයයට ජනවාරි මාසෙ තඒ විදිර වශ පහසස්පන් ලබාදීකල්. හොඳ එදැන් අපේ ආපුහ විභාගයට යනකොට දැන් සමහර වෙලාවට අ දරු කලින් බලලා හෙටතියෙන්නේ විෂය පට ලවාගණඩවා. ැ විශයන්ට සූදානම් වෙලා යනවා.ද මේ මෙතන්දී දරුවගේ වගකීම සහ දෙමවපියන්ගේ වගකිම පිළිබඳව බතුමා ගත්දැකීම එත විශෂන් කිය ඕොනත් සෑම දරුවක්ගම විිභාග ප්‍රවේශපත්‍රයේ පෞද්ධලිකවයි දරවා පෙනී සිටීමට නියමිත කාල සටන ග සමස කාල සටහන නෙම අපි ඕලෙ ෙල්ිවෙල් ගත්තුත් විෂය හටපහත් යන විෂ හටපහම දරුව කාලසට අපි ඇතුළත් කරන්නේ ප්‍රේශපත්‍රයේ දරවා පෙනී සිින වියන් ටික දාලා දිනටිකසහ ආරම්භග ස අවසාන වෙලා දදා. සටහන ේන පේෂිපත්තියේ ි කොටසේ තකොට ඒක ප්‍රශපත්තරී බෙන් කල්ල ට අරන්තියාගන්න පුළුවන් අපි උපදෙස්න්නේ තකොට ගෙදර හැම කෙනෙක් දරවා පිනිිසි විශේෂ හල්සර ල ෙදර හමටම බෝධයක්තිීම. ගෙදර ොහයාරරි සිිල දෙනාටම පේන තැනක මේ. පින් ්‍ර හ දර ක් දර ද හැ දරුවට මතක් කරන්න මොකද පහුගේ අදකීම් ගත්තු කල සටහන වරද්ද ගෙන විාග මධ්‍යස්නයට වෙලාවහ දිනයන් මාර කරන පු දරුව. පිට වාර්තාාව ලා යනො ඉතාම කඩගඩ්දාය තත්ත්යමමුකද ඒවිලාට අපට දෙන්න උත්තරයක් නෑ විශේෂෙන්දැ මේ ආහපු නිසාම මකෙන මෙවර කාල සටන වෙනස් ඒකත්ම විශේෂෙන් වෙලය මතක් කරන්නවට මොකද හේතුව මෙවරාපි අලුත් විෂයක්ක් උසස් පෙළ විවාාගේ සඳයි ඉදිරිපත් කලන්නේ තම කොරියන් කට කලින් සස පල විාගෙට කොියින් භාාවත් තිබුණනෑ නොත් ැන් මෙවර විසි තුනෙම් සසස් පල විභාගට කොරියන් භාෂාව අපි ඇතුළත් කල තියන කාල සහන තට කොරියින් භාාව ඇතුළත් කරපු නිසා සමස්ස කාල සටහනම යම් සංසෝධන පීපයක් තියනෙන තර කොරියන් භාෂාවවිද දැන් දරුමට දැනුවත් වෙලා යෙන ඒ එකෙත් එක සහ දෙක. කොටස් දෙක් තියන ඇතකොට පලිනි කොටසර පිතුර ලියන්තිීන බහවරන පිළිතුරු ක්‍රමේට මයි තර දෙනි ්‍රශ්පතයයට පිතුර ලියන්තින්න පශපත්‍රයේ මයි තයක ඇතම ප්‍රශපත්‍රය අවශ්‍ය ප්‍රමාණට ඉඩ තියල තින වරුදරු කබල න්න කඩාසිල් පිතුරලියන්න අවශ වෙන්න නැහැ පිළිතුර පත්ත්‍රයේ නියමතිගේ. ප්‍රමාාව යක්ක් වනිසා පිතුරලියන්න පල ස ශේෂෙන් මට මතක් කරන් න්නේ එකයි දැමකොද කලින් දැන අවර දෙස් වි එකේ උසස් පෙල විභාගදිත් වැරද්ද කරගත්ත මොකද දැ මේ වැරදි සමාජමාදී වැරදි කාලසටහ මාර් හමාර්රුවෙන් ඇතර දරුව දෙලා විසේගෙත්තේ පශ්‍යය වනා වැදි කාල සටහ ඩෞවන්්ලෝඩ් කරගන දරු ාගමද සන්ටඇල්ලන උදාහරණයක් වශයෙන්ගත්ත ද සිකුරාදා දවසේ අපේ හවස්සරු විභාග්‍යආරම්භ කරන්න දෙකට. සති අන තැම දවසකම එකට පටන්ගන්නේ. සිකුරාදර විර දෙකටන්ග ර දෙදල් විසක අවරුද්දේ මට හොඳදටම මතක එතකොට සිකුරා දින සෙනසුරාද තමයි දගලෂටා ආර්රුවන කොට දින මාරුණ තකොට සිුරාද කියලා හිතල දරු සෙනසුරා දව හගට දක පැක්. හද ද ලක විද ැව දරු ගහිල්ලතිම අප ලක අර්ු දෙකට මුරුද ලා ඒක පාලනෙක ගැනීම සඳන් සම මේ අවුරද විශෂයෙන්කින වර කාල සටහන වෙනස් කොියන් භාෂාව ඇතුලත් කරපු නිසා සමස්ස කාල සටහන යම් සසූදන්ටි කක්තින ස අනිවාර්යම ඔබ ඔබට එවල තියන ප්‍රවේශපත්‍රය සඳහ කාල සටහන මනුගමනය කරන්න ඒම නැත්තන් විහක් පාරමන්තේ නිල්ල වෙබඩ වී අපි කාලටහන ප්‍රදර්ශනය කරල තින ඒ බාගත කර න්න කිසිද. කාල සටහනක් අනුගමනය කරන්න එපා කාල සටහන ඉතාම හොඳින් අද්‍යනය කරලා ඔබට අදාළ විෂයන්ටික කඩදාශයක ලොකෝට ලියල නැත්තගේ ලොකෝට ප්‍රට්ක් අරනෙන ගෙදර සියලු දෙනාටම පේන්න ගෙද ප්‍රදශනය කල තියාගන්න ෙදර සියලුම සාමාජිකන්ගේ වගේකීම තමයි මගේ දරුවයි ාග පින දන සහ වර වරුවත් මාරුරණ ය වදැ උදේවරුවට යන්නව හවසටයන ම සිද්ධි වන්තරන් අපට වාර්තාාවෙන සහරී පරිසමට මේ දිනටික සටයුතු කරන්න කියෙනෙක තමයි කියන්න. ඉතින් න්න බේගගේ කියීමනෙ සාමා්‍යෙන් අපි කියනවන ශිෂත්වය විභාගය අම්මලගේ විභාගේ සාමාන්‍ය පෙළ විභාගේ ගුරුවරුන්ගේ විභාගගේ හැබ උුස් පෙල කියන්නේ දරුවගේ විභාගේ. එක නිසා දරුවට මේදේ කරන්න පෞුලයාගේ සහසල්වැසියගේ හැම දෙනාගේම සමාචේම වගකීමක් තියෙන උදව් කරන්න. උදව කරන්නේ කොහොමද අරකිව විදියට පවුලෑයනං දැන් ගෙදර පුළුවන් ඒ දරුවගේ කාල සටහන විභාග කාල සටහන විශෂයත් එක්ක දිනයදාලා බෙලාව සටහන් කල තියාගනිට පස්ස පිදන්නවදැ හිටූ ද කියම හිටුවදේට මට විභාගය තියෙනවනන් දරුව කොයි වෙලාවට දෙක් කරගෙන යන්න ඕනු විභාගශාලාවට ඕ අපි සාමාන්‍යෙන් උපදෙස් දෙය අවමය පැයි භාගකටුවත් පෙර විභගමධ්‍යස්සාට යන්න කියලා හැබයි අපි උප දෙෙස් දෙනවා අඩුගානේ පෑකටුවත් කලින්යන්න මොද දැන් සමාල දරුවන්ට යම් දුරක් යන්න තියෙනවා එලට මග තොට තියෙන බාධාවන්න අතුර ඇතුළු විධ බාධාවන් පිළඳ අපිට පූර නිගමණයට එන්න බැස හැම දේකටම හොඳම දේ තමයි විභාගම දසානකට පෑකටුවත් කලින් ගියොත් බං හිතනවා කිසි ගැටලුවක් නෑ ඔබට එතන ඒ ඉතිරි කාලෙත් යම අධිනකට ත්ක් කරගන්නුනත් අවශ්‍ය පහසකම තියෙනවා එතන පසල් පරිශ්යකම භග පැවැත්තෙන්නේ අව මේ පැාගට පරවත් බාගමද දෙස්න්න න්න නො හැමදාම දේටයි තයට විා පටන් ගන්නේ උදේ අටට පෙර වගමධ්‍යස්සානය අනිවාරයම ඉන්න ඕන ජාතික හැඳුරුම් පතයි ප්‍රවේශපත්‍රයි අනිවාර්යම අරගෙන අන්ඩුවෝන් හොඳ ඇදැන් අට හමාට තියෙනී බහගේ හත්හමාට යන්න නං ඊට කලින් පාසල ඉන්න නං ඊට පෙර දවස්සේ දෙමවපියන්ගේ වග කියමක් තියනෙනො එලිවෙනකන් දරුවත් එක නිධමරල පාඩන් කරන්න නැතුව මෙම ප්‍රායෝගික වෙනදේවල් මම ඉතාම සරලව කතා කරන්න සමාරලාට උදේට නිදයන. මෙනි මේක වලක්වාගන්න දෙමවපියන්ට පණවිඩයක් ලබා දෙමුූ අපි ඕ එක ඉතාම් වැදගත් කාරණයක් ඒකන් මොකොද දැන් විභාගේට අපි කොච්චර කිව්වත් විභාගෙට කලින් දවස රාත්‍රී පාඩන් කළ විාගලියන්න බ අපේ බ්‍රේන්් එක හැදිලා තියන්නේෙම එහෙම ක්‍රියාවලියකට නෙම මේක කාලයක් තිස්සේ බ්‍රේන්් එක පැට්ටෙස් කරන්න ඕන රණයක් තියෙන්නේ එ අපි දෙන උපදෙස තමයි මනවිද්‍යාත්මකෝ ගත්තත් කලින් දවසේසාහ විභාග ආසන්න වට ඇත්තරම යම් විවේකයක් අවශ්‍යය දරුවට. ඒ විවේකය තුළ බ්‍රේන්් එක රිකා වෙන වගේම දැනමටිකතා හොඳින් ගඩාවෙලාතික ගැටුවක් ඇති වෙන්නෙත්න්නේ ඩ දුවට තින පීඩණයත් පාලෙමන තර දරවා අවම පීඩනයකින් මොකද විභාගයක් කියලා කියන්න ියම් පීඩනයක්ති එක සීරෝ කරන්න බෑ එක සයිකලෝජි කලේ හාරියේ තුකොට මේ පීඩනය හැබයි පාලනය කරගන්න පුළන් දරුව යම් විවේකයක් ලැබීම තුන නිසා විාග අසන්න වෙනකොට දරුවට අධ්‍යන කටයුතු අතර තුර යම් විවේකයක් අවශ්‍යයි ත විවාාගට පෙරදින කියලා කිය ඉතාම හොඳ විවේකයක් අවශ්‍ය දෙනයක් හොඳ නින්දක් ෝන්. තර හොඳ නින්දක් එක අඩුම අදරම පැය හතකොත් අවම නින්දක් ලබුණොත් තමයි දරවා ඉතාම හොඳ මානසිකත්වයකින් විවේකීව බවාමද්‍යස්සාන්ට කිල්ල භාග ලියන්න පුළුවන්වෙන්නේ ඒගසා දැන් දරුවට කරදර කරන්න එපා දැන් හෙට තියෙන්න්නේ අසවල් විශය ඒ ටිකක් ඔයාට මාරුේනේ ව ිකක් ඒ බලම තව ලමනේදක ඇහම කරන්න එපා විභාහගෙට කලින් දවසේ වනට දරුවට තින සදානම මන රම් ප්‍රමාණවත් වෙයි පිළිතුරු ලියන්න ඒසා කලින් දවසේ. ඒ එකයිඉතින් විශ්වාසක නොන ආගමික දේවල් එම තියන්නත් පුලුවන් අප ඒවට බලපෑමක් කරන්නේ නෑ නමුත් ස්වාදී නව ඒ වගේ දෙයක්උනත් කරගන හොඳ මාන සිකත්වයකින් හොඳ විවේකයක්රගන යන්න වා විශේෙන් බවාහ පලව දස දමපියක කරන්න ගටතුල ඇතරම දර්ව භාගටන තම් සුශේෂී බදගත් කාරණයක් ගෙර එතකොට දැන්ව පලවෙනි දවස නිසා අමතු කෑම ජාති අදල අලුත් දෙවල් හදල කවලයවන සමට ආහාරය දරුවට නපුරු දුවක් වුණත් නතර ගන්නේ නැති ගක්ුණ සමහට දරවා. ආසාත්මිකතාවයන්නෝ එ වෙන අසනිපතත්වන්ට දරුත්තවන්න ොලා මොකද ඒෙමත්දැකම් අපට භාෂලාලවදී තියෙනවා තියනිසා අපි කැමවෙලා මිකන්නේ පුරුදු සුපුරුදු කෑමක් කාල යනවා මිසක් අලුද්දේවල් කාලයන් එපා පලවෙනි දවස කියලා තියගනිසා මේ පෑන් කීපයක් අරගෙන යන්න දෙමං කලින් කිව වගේ ශපත්‍රය අනිවාරය මරගණයන්න්නන් ප්‍රේෂපතය සහති කරල තින්නු ලල්ලත් න්න ධරිය පසලඇතුම් කරෙක්න අනිවාරෙන් ිදහ පපතම සාහතික කරන්නඩඩ එතකොට අපි අනන්්‍යතාාව පරිීක්ෂ කරන්න දෙන්නේ කරන්නත් වන එක්ක ජති හැඳනුම් පත තියන්න ඕන ජාති හඳුම් පත නැතික නෙක් නම් අනිවාරයෙන්ම වලගු රියදුරු බලපත්‍රේ හෝ වලංගු විදේශකගමම් බලපත්‍ර ය තුනින් එකකට විතරයිභාගට පෙනීන්න අනන්තා පරක්ෂා කරන්න දෙ තියකනිසා ඒම තියන කෙනකුට විතරයි භගලියන්න අවසාාව තිේ. ඇත ඔයි සම්බධ ඔබටත් ගැටලුවක් තියනවනම් කතා කරන්න බිඳදුවය එකැකයි දෙකයි හැටය අනුහතරයි විසි අට දුරකතන ඔසේට පුුවන් මහොතේ තා කරන්න. ැ ප ද ප පස යුතු පිම තරෙකලේ මුදර දක්ක හත්ම ද ශෂ පලමු ශ්‍රයිණයට දළුවන් ඇතුළත් කර ගැනීම වගේම සාමාන්‍ය පෙළ විභාගට පෙනෙහිටලා දරුවන් උසස් පල සඳහා වඩාත් පහසුකම් තියෙන පාසරකට යුතුුම් පත්තිමු කරන මේ කටයුතුක් මොන විදිර සිදවෙන්නේ. මේදිනවල පළ ්‍රේණයට සිසුන් ඇතුළත් කිරීමේ සොම්මුක පරීක්ෂණ අවසාන අධීරේ යන්නේ පාසල් වල. බොහෝ පාසල් වල අවසන් කරලා ඇති මේ වෙන කොට නිවාස පරීක්ෂාකිරීම් සිදු කරන බව පාසල් වලින් වාර්තා වෙනවා මේ කටයුතු අවසන් කරලා ජනවාරි පළමු සතිය දෙවන සතිය වෙන විට තාවකාලික ලේකන පාසල් වල ප්‍රදර්ශනය කරන්න තමයි අපේක්ෂා කරන්න අපේ සඳහා චක්‍රලේක මගින් අවශය උපදෙේ විදුහල්පතිරු ලබාදී තිබෙන තාවකාලික ලේඛනේ ප්‍රදශනය කරලා සති දෙක කාලයක් ලබා දෙෙනවා. ඔබට යම් කිසි අභ්‍යාචනයක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් අභ්‍යාචන ඉදිරිපත් කරන්න පාසල් විදුහල්පතිවරුන් වෙත. ඉන්න අනතුරු අභ්‍යාචනා මණ්ඩල පත් කරලා අභ්‍යාචනා විභාග කරන්නත් අපි කාලයක් ලබාදීලා තිබෙනවා. මේ සියලු කටයුතු අවසන් කරලා පෙබරවාරි මාසය වන විට අවසන් ලකන් ප්‍රදර්ශනය කරලා. අපිට පෙබරවාරි විසි දෙක තමයි අපි නවක සිසුන් ඇතුළත්කිරීම සඳහා දිනේ ලබාදීලා තිබෙන්නේ. ඒ සඳහා පකාලේ ප්‍රමමාාවත්වල විවල්පතිවරුන් මේ වනට අපි දැනුම්දිීල තිබෙනවා නිසා පළමු ශ්‍රේණයේ කටයුතු ආරම්භ කරන්න අපි කටයුදු සූදානම් කරලා තිබෙනවා. ඒ සඳහා පාසල් දරුවන් නිල්ල ඇඳුම් ලබාදීම ඒවගේ පාසල් පෙලපොත් මේසිියලුම දේවල් අපි පෙබරරි දහනමය පළමු පාසල්වාරය ආරම්භ න දන වන විට පාසල්වෙත ලබාදීමටත් සියලු කටයුතු මේ වනකට සූදදානම් කළ තිබෙනවා හොඳ දැන් දෙවැනි පන වන්නේ විශේෂ මද මෙවර සාමාන්‍ය පෙලළ විභා ට ලිය පුදර වූ සසස් පෙල සඳහා වෙනත් පාසල් වටඇදුම් ක්‍රීමේදී දරුවන් සම්බන්ධය දරුවන්ට මහුණ දෙන දෙමමාපියන්ට මහුණ දෙන්නට සිදුවන මතන යම්යම් ගැටලුකාරරි තත්වන බතුමේටත්වාතා වෙලා ඇති මේ පිළිබඳ කොහම තත්වන් වන්න ඕ එතනදී ඇතටම පාසල් විදවල්පිවරුට තමයි බලය තිබෙන්නේ උසස් පෙල පති සඳහා දරුවන්න ඇතුළත් කර ගැනීමට එතනදි ප්‍රමුකතාව ලබා දෙන්නේ දරුවන් සාමාන්‍ය පෙළ ියපු පාසල්වල උසස් පෙළ සඳහා පාසුකම් නොමැති නම් ඒ සඳහා ඒ දරුවන්ට තමන්ගේ විශේධාරාවට අනුව පාසල් වට ඇතුම් කරන්න හැකියාව තිබෙනවා ඒ වගේම තමන් හදාරන්න ලාපෘත්න විශේදධරාව මගේ පසලේ නොමැතිනම් ඒ දරුවන්ටත් වෙනත් පාසට අඇතුම් කරන්න අවස්ථාව ලබාදීලා තිබෙනවා මෙතනද පාසල් මගිං ඒ පාසලේ තියෙන විශේධාරාවන් වල. තමන්ගේ පාසලේ දරුවන් ඇතුළත් කරගෙන ඉන් අනතුරුව අනිකුඋත් පාසල් වලින් අවට පාසල් වලින් පැමිණිණ දරුවන්ට. ඇතුළත් වීමට තියෙන ඉඩකඩ අනුවත් සම්මක පරීක්ෂණ පවත්වන්නත්. ඒ සඳහා ලකුණු පදනම් කරගෙන ඒ දරුවන් තෝර ගන්නත් සම්මක පරීක්ෂණත් මේද වස්වල ක්‍රියාත්මක වෙනවා මගත එතනැදී විනිවිධභාාවයකින්ගේ කටයුතු කරනවා පාසලල් විදවල් පපතිවරන් මතැදදි සමහරවිට දෙමවපියන්ට කැටලුවක් ඇද තා අයිහල සාමාර්්‍ය ලබාගෙන අපේ දරුවන්ට වෙනත් පාසකට ඇතුරත්වවෙන්න හැකියාව නොඩබෙනවා කියනකල් මෙතන දිම මතා කරන්න ඕන ොකද විශේෂයෙන් අපි දරුව ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙනයි කැනෙ. හළම පාසලට ඇතුළත්වවෙන්න හැම දරුවෙක් ම අපපේක්ෂා කනවා හැබැයි ඒ පාසලේ තියෙන. පන්තිවල තියෙන ඉඩකඩා අනුව තමයි ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න හැකියාව තිබෙන් එතනද අපිට විදවල්පතිවරුන්ට දෝෂාරෝපණ නගන්නත් බැහැ මොකද තමන්ගේ පාසලෙන් අෆසාමාන්‍ය පෙළ සමත් වූ දරුවන්ට ප්‍රමුඛතාව ලබාදීලා තමයි. කුත් පසල්ුල දරුව තුළත් කර ගැනීම සිදු කරන්නේ මේ වාර්ිකව විදවල්පතිරු සිදුකරන ක්‍රියාදාමයයක් ඒ නිසා මහිතන් ඒ එක නිවිධභාවයකින් යුතුව ක්‍රාත්මක වෙනවා සියලුම දරුවට සාධරනයක් කිෂ්ට කරන්න තමයි. අප අපේක්ෂා කරන්නේ අධ්‍යපළාමාත්‍යන්ශයෙන් මගින් මේ සඳහා චක්‍රලයක උපදස් ලබාදී ලති බෙනවා එක එක් විශේධාරාවන් වට ඇතුළත් වීමේදී. ලකාබෙනනි සුදුසුම් ඒ අනුව තමයි පාසල් වව විදුහල්පතිවරුන් කටයුතු කරන්නේ හොඳ දැන් උසස් පෙල විභාග කරන්න අපි දන්නව සාමාන්‍ය පෙළු විභාග කරපු ගමන් දරුවත් විෂයමෙන් මේ විශයමාලාාවෙන් තමයි ම උසස් පල කරන්නේ මේ විෂයමාලාාවෙන් කියල ළමයිම තෝරා ගැනීමක් කරනම් ඇදැන් ප්‍රතිඵලන කොට සමහර වෙලාවට ළමයි ඒ සඳහා ඉගෙනනුම් කටයුතු ආරම්භ කරලත්තියෙන හැබයි ප්‍රපලාවට පසි සමහර දරුවන්ට සිද්ධ වනා එපතිපඵලත් එක්ක වෙනමෙන විෂයන් වලට මාර්ුවෙන තමන් ප්‍රතිඵල ඩුුවෙනකොට හිතුර නෑ ම මේ එක තවතුරටත් කරන්න ඇතු ම පසු විභාගට විශෂේමමාලාාවකට යොම වෙනවාක් කියල දැ එවැනි විෂය තෝරා ගැනීමට දැ මූලික වශෙන් අපි හිතන නමය වස්රේ දහය වසරදි වගේ මේ දරුවන්ට නව ලෝකේ තියෙන වෙනවෙන දෑ අපි තියෙනවන ප්‍රවණතාවන්තියරවනේ ලෝක යන විදිියත්ය එකමකද විශේ මාලාවත් එකම තමයි ගොඩක් වෙලාවට රට අනාගතයේ රැකි අවපි තෝරගන්නත් මේ තමගේ කැමත්තනුව තෝරා ගැනීම වෙන්නේ මේ අලුත් විශෂයධරාවන් හඳන්වාද මාළුත් රැකි ස් හඳන්වාවදීම පිළිබඳ වැඩ ෝකය පිළිබඳව. එවැනි දෙනුවත් කිරීම අධ්‍යප නමාත්‍යංශයේ හරහසිද්ද වෙනවද. ඕ ඇතටම අධ්‍යාපන නමාත්‍යංශයේ විශෂය සමගාමී උපදේශන සම මාර්ගෝපදේශන කියල ශාකාාව ක්‍රියාත්මක වෙනවා ඒ ශාකාවෙන් අපේක්ෂා කරන්නේ මේ විෂ සමගමී ක්‍රියාකාරකම් පාසන්තන ප්‍රවර්ධනය කිරීම ඒ වගේම තමයි දරුවන්. කොම මේ ර්ගෝපදේශනයටකයන්නේ අපි උපදෙස්දීලා තියන්නේ පාසේ නමෙනනිස්ශ්‍රේණයේද. අපිසාමාන්‍යෙන් කාණ්ඩ විෂයන් තෝර ගන්න දරුවන් පෙළබෙන්නේ දහයිස්ශ්‍රේණයේදී. එතකොට මේ කා්ඩ විෂයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේදීම උසස් පෙළ විශේධාරා සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කරන්න තමයි අපි පාසල් වල විදවල්පතිවරුන්ටු පදෙස් ලබදීලා තිබෙන්නේ. එතනදී මහිතන ඔබ මේ වෙන කොට දන්නවා අපි තාක්ෂණවේදය විශේධාරාව උසස් පළ සඳහඳන්වාදී තිබෙනවා ඒවාගේම වෘතිය විශේදාරාව අපි හතුන්වර සහහිිකල අධ්‍යාපනයට ෘතිය විශෂධරාව කඳුවාදී තිබෙනවා. එතනද ජාතික ෘතිය සුදුසුකම් යටතේ දරුවන්ට තමන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා සඳහෝ ෘත්තිය සඳහ පිවිසෙන් අවස්ථාව තිබෙනවා. මේ සියලු කරුණු අපි පාසන නමේ ශ්‍රේණීද දනුවත් කරන්න තමයි විදහල්පතිවරුන් සහ මේ විෂ සමගමි ශාකාාව හරහා ක්‍රියාත්මක වෙන්නේ. එතනද ෘති මාර්ගෝප්‍රදශනය සම්බන්ධය විශේෂයෙන්ම ෘතිය අධ්‍යාපන අංශයත් අපත් සම එකතු වෙලා ඉන්නවා මේ සියලුම අංශ අධ්‍යාපන නමත්්‍ය අංශයේ යටතේ ක්‍රාත්මක වෙන නිසා මංහිතැන්නේ අපේ දරුවන්ට තමන් තෝරගන්න යන වෘතිය හෝ තමන්ගේ අනාගත අපේක්ෂාව තම නමේ ශ්‍රීණය දහ ශ්‍රීණය වෙනකුට තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් නං. ඔබට පුළුවන් ඔබේ අපේක්ෂාවට යන්න අවශ්‍ය විදියට තමාන්ගේ උසස් පෙළ විශේධාරාව තෝරගන්න. ඒ වගේම තමයි මං මෙතනද දෙමවපියන්ට තව පනිිවිඩක් දෙන්න කැමති දරුවන්ගේ අපේක්ෂාවත් සමඟ ඒ ඉලක්කයට යඩ බැරි වුුණොත් ඔවුන්ට විකල් පවස්ථාවත් තියෙන බව දරුවන්ට වටහල දෙනකත් අපේ දෙමවපියන්ගේ වගකීමක් මොකද එහම නොවුනොත් අපි එකම ඉලක්කයකට හිටියෝදිින් ඒ ඉලක්කයට අපිට අපිහිතම අපිට උසස් පෙළ අපේ ඉසඩ්ඩාගේ දශම ගානකින් අපිට මේ ලබාගන්න නොහැකිවුණා කියලා හැබැයි අපිට විකල් පවස්ථාවක් තිබොත් ඒ හරහා පුළුවන් අපිට යන්න තව මාර්ගයක් විෘත කරගන්න. ඉතින් නොයිවිදියට තමයි මහිතැන දැනුවත් භාවය තුළින් තම අපේ යනාගතය අපි සකසාගත යුතු වෙන්නේ. විභාගධපාතමේන්තුවේ නිල්ලතු කරල් මත්ම ෝජ භාකුම සාරිස්තුමනි දැන් අපිදන්නවා සමහර වෙලාවට අපේ දරුවෝ පාරණං කරන්න බෑ ලබන පාරතමයි කරගන්න පුළුවක්වෙඉන්න කියලා දැම්මමතියා කියනවා. හැබැයි සහර දරුව ඉන්නවා මම හොඳටම කරා ඉළඟ පාර කරන්නෝ නෑගෙන විශ්වාසයෙන් ඉන්නවා. හැබැයි ප්‍රතිපලාාවට පස්සේ දෙවැනි පාර කරන්නත් වෙන දරුවොත් ඉන්නවා. ැ හැබයිදැන් වෙනි පාර විභාග කරනකොට ආම්පහෝ නමිත කාලයේ විභාගගේ තියෙනනවද නැතම් මේ විදියටම පරක්කු වෙනවද වනි මේ කියන කාණාව පිළිබන්ඳව කොහොමද මේ වෙනකොට තියෙන සූදානම සහ සැලසු. ඕ මංහිතන්නන්නේ ඒ පිබඳව මාජ දැනුවත් වෙන කිිතාම වැදගත් නිසා මංගලනි සසාාවටි සුතිවන්තයෙන ඇතර්ම තොරතුර ප්‍රචාරය කරන අවසාාවක් ලැබින් පිළිබඳ. දැම කලින් කිව වගේ ජනවාරි මාසය හතවඩ පටන්ගන්න දෙදාත් විසි තුුණ වර්ෂයට අදාලා අපසස් පළ විභාග තු අපිට ඉතුරුව වෙනවා තුර දෙදත් විසනු වර්ෂයට අදාලා ව එක ජති විභාගයක් ඒ තම අපස සාමාණ්‍ය පෙළ විාග. තුර අපිට සාමාණ්‍ය පළ විභාග පවත්වන්න දනට අපි සැලසුම් සකස් කරලා තියෙනවාමයි මාසි ඒ මස අරම්බේදී අපි අප සාමන්්ඩක ලිබාගේ පවත්වනවා ඒ දෙදස් විසිතුුණ වර්ශයට නියමිත විභාගේ. එතොට දව විසිසතුන වර්ශෂයට අදාළල විභාගටක අවසංගයවා ඉට පස අපට ඉතුර වෙනවා දෙදස් විසි හතරවර්ෂයට අදාල පහසුවනි ශිෂ්‍යත්තු විභාග අප උසස් පෙළ විභාගගේ සහ අප සසාමාන්‍ය පළ විභාගේ. තොර ද සි හතර වර්ශයට අදාළ විභාගට අපි දැනට සැලසුම් කරලාතියෙන්නේ දැ කලින් මෙන්න ශිෂත් විභාග තකොට ලබනවරද්ධි සැපටම්බර් මාසේ මැද වෙනොට අපි ශිෂත් විභාග පැත්වම සඳහා දැනට සැලසුම් කර තියෙනවා තුොර ඊඩ පස්ස එන්න ුසස් පෙළ විභාගය තුර උසස් පෙළ විභාගය දෙදස් විසි හතරේ නවම්බර් මාසේ පටන් ගන්න අපි කටයුතු සුදන කරලා තියෙනවා. තොවොට දැන් දෙදස් විසිහතරට අදාළ අප සාමාන්‍ය පෙළ විභාග අපිට පවත්වන්න වෙන්නේ දෙදස් විසි පහහිවර්ෂය. බොහෝ වෙලාවට පලවැනි කාර්තු ඇතුළේ දැන සැලසුම් ක ලතින් එහෙමඇති ම මේ වෙලාව සමාජයෙන් ඉල්ලීමක් කරනවා මේ කොවි වසංගතය ඇතුළ රටේති බිච්ි විධ ප්‍රශ ගැටලුත් එක් මේ විභාග කාල සටහන සම්පූර්ණයම වෙනස් වුණ. දෙපාර්මීන්තුව ලොක උත්සාහයක ඉන්න මොකද අපි දන්නවා දරු සහම මේ විාගහියට පෙනීන සල්ම අපික්ෂු ගත්තාම විභග කැන්ඩ් එක දැන් විෙනස් නිසා ලොකු මානසිකසාහ විවිධ අවුලක ඉන්න එනිසා අපි ලොක උත්සාහයක ඉන්නවා මේ යාවත් කාලීන කරන්න දැ ජනාධපත්තුත් ජියත් අපට දිගින් දිටම උපදෙස් දෙනවාම සඳහා. නමුත් අපිට පාලනය කරගන්න බැරි ඇතැම් කාරණත් එක්ක මේ ඒවා වෙනස් වෙන්න දැන් මේ උසස් පෙල විභාග අපි මේ අවුද්ධි පවත්න්න තම සියලු කටයතුසු දනන් කල්ලා තිබේ නමුත් සමාජයේ විධ පාර්ෂවයන්ගේ ඉල්ලී සහ බලපෑම් නිසා අපි ජනවරීම කල්දාන සිද වන සාහර ධකරණේ ක්‍රාමාර්ගරන්තිබ තවදුරටත් තිබාගගේ කල්දාන්න කියලා හිතේ වැද අධිරය කරනු පහැදිලි කල්ලා. අධක නිතා හොඳ තිීන්දුවක් ගත්ත ජනවර්මාසේ විභහග තියන කල්දාන්න එපාගේ ම සමාජෙන් ඉල්ලීමක් කරන්නේ මෙත් දිගින් දිකටම කල් දැමීම තුළ වෙන්නේ දිගින් දිකටම දරුවන්සාහ භගපේක්ෂකව අපහසුතාවට පත්වනවා අපි කොතන දිහරි යම් කැපවීම කරලා මෙවා සාමාන තත්වර ගන්න මෝන්. දැන් තිය තත්වත්ේ අපි ත්සාහ කරන දෙදහස් විසි පහේවර්ශයද මේ විභාහක කාල සටහන සාමාන්‍ය තත්වර පත් කර ගැනීම සඳහ තින් සියලමු පුරවවැයගගේෙන් ඉල්ලා සිටන්නේ හැම කෙනෙකුටම යම්යම් කැපවීමක් කරන්නවෙේැපීම. ල දෙදස් සි පහයේදී අපි මේ අඩුම තරම මේ තත්වේ සාමන ත්‍ර ගම්මුකි හදැන් දස් වි ත ජ වා හත් ර ක සස්පල විභාගේ විභාග තියෙනවා වගේම විභග ප්‍රති පලත් දෙන්නෝ රන ට මේ ප්‍රතිඵල බාදේලා ඇතෙක් බලාපොත්ව වෙනු අඩමතරම ස හතරක් පහක්ව ෙන් ළ විභාග වි ා රුව පැත් පැත්ති විභා පත් ේතුව මේ සඳහ ස දා ම් න්නට වශ වෙනවා. අපිට යම්කිසි පනිිවිඩයක් ලබා දෙන්න පුළුවන් අපේ දරුවන්ට විශේෂම සම්විභගර ලියන් අපේ දර දරුවෝ අපි දන්නවා විබාගේ ලියනොකටම මේ පාර ගොඩ දාගන්න පුළුවන්වෙයි දෙහෙමනනි දරුව කතාගරින් මේ පාර විභාග කරලසස්පේ උසස්පතිපලගන්න පුුවන්වෙ නැත්තමට දෙෙවැනිවර ලියන්නවෙයිද තුන්ගනි වර ලියන්නවෙයිද. මෙහෙම පොඩි සැකසංකාවක් තියෙනවනං වඩා තොඳින් කළ යුතුවන්නේ කුමක්. මම හිතන්නේ දිගින්දිකටම විවාාග කල්දාානක එකනි දරු මෙසර ලියන්න බැෑ කල කල්ානෙ ඇතරමක හොඳ තත්වයක් නම මොක දේෙමල්දාන දරුව අපට මුණ ැහිලා යවා ිරන්ට ඇවිල්ලත්තා කල තියෙනවා තිම් බැලුවහාම අපි දකින්න එකක් දරුවන්ට දිග කාලයේ නව අරමුණක් තිබිලනෑ ඒ අරමුණ නැතියකට දරුවන්ට විතරක් දු කියන්න බෑ එකමපිය දෙමපියෝ පා සැලසා සමාජයම තියන බගකීම තර හැම දරුවකොට ඉක්යක් දීල ඉලක් යනු සැසමක් හදාගෙනයන්න වැඩසටනක් හදා ගඩුවට හැම දරුවෙක්ම තියකට සමාජයේ උදව් කරන්න ඕන දරුවන්. තෝට විභාග කල් දැමීම තුළ මංහිතන විසදුමක් නෑ නත් එකක් තියන්නේ මට කියන්න තිය මෙහම ැදැමීමට පේශපත්වය ලැබික්ච දරුව ඉන්නවන කුොමනොහෝ සංවවිධකාරයක් නිසා විභාගට පෙනීන්න බැරිනම් ඔබේ අප ඒලා තියන පේශපත්තය පරිසං කල තියාගන්න මොකද ඔබට රජේ විශද්ධලයට ඇතුලත් යන අස්සාාව තියන්නඋසස් පල. ගේ ලියන අවස්සා තුනකද විතරයි. තොරේ අවසා තුනින් ඔබේ අවස්සා ආරක්ෂාවෙන්න්න නං අ ප්‍රවේශපත්තරය පරිසංකල්ල තියාගණ්ඩෝන තොර එහෙම තියාගෙන ඊළං අවස්සාාවේ ඒ මේ වාරය සේ සල කළ විවාාග නැවතයිදුම් කකිරමි අවසාාව තියන එලට පාසලයිතුකරුව ගත්ත හම පසල්ලයිතුම්කරුවන්ට පේ චක්ලේකන අනුව උසස් පෙළපන්ති රැදි ටීම කාලේ උපරි මෞරදුතුයි. ති ran න්න ලatt 0att Fi ප ද கோ ස අංෙන් වනට පෞදතුල අදතුකරුව කට තමයි විභාගට පනිසිද මට නමත කාලට දරුවවා පලනි සර විභාගට ලිුවත් ඒ දරුවට නවත් සරක් භාග ලන පස යිතුකර ෙවනිවා විභාගට පෙනනිසිදන්න පුොලුව යම් දරුවක් පලම සර භග පසලන් කියල දෙනි සරත් අයිතුම් පත්ත යමු කල්ලා විභාගට පිීහිටි නැතිවුණුත් එ දරවාගේ ශයක එක නරවාය තියනවා නව වාරය තිීබුණට ඊලග සවරදෙල්ලට පසෙන් ඉල්ලන්න බ මොකදයාගේ උපරම රුත්තු ීම පැල නිසා රයා පෞදතුලි යිතුම්කරුව කැටරි තමයි ප බගේ ඉල්ලන්න වන තොර විද්්‍යාල ප්‍රවේශයේදී රජ විදල් ප්‍රේද ගොල්ල බලන්නන්නේ පසල්ද පෞද්ධලිකෝද කියන කාරණයනම උසස් පෙලිබගේ අස්සාර්ත් වන ගැී සම්පූර් කලලා තියෙනන ඒක විශේෂෙන් කියන්නන කාරණයක් තමයි රජේ විසිද්‍යාලට ඇතුළත්වනට ප්‍රධාන ෂයන්තුට අතරෙකෝ සලකාබලන්න තව පදාාන විෂයත් තියෙන ඒක තමයි සම්ම සාමන්ට් දැනීම පොදු පරීක්ෂණය කියෙන විශෂය තොට ඒ විශෂය අවමලක්කුණ තිහයක්. මේ මෙමරත්තින්නවා නිගුත්තච ප්‍රතිඵලේ ඒසාමාර්ථ තුනක්ගත්ත දරුවඉන්වා සාමාන පොදදු පරේක්ෂණ ලකුණු තිහෙටොඩ අඩුවෙන් අරග විද්‍යධා ප්‍රශහිමේච දරු ේ ම දරුවන්ගේ ඉල්ලා සිරන ඔබ සම්පදාාන විෂයන්තුූුණට මහන්ස වෙලා හොඳ සූදානග පිලිතුර ලියන වගේම සාමාන්‍ය පොදු පරීක්ෂණයටත් අනිවාරයෙන්ම අවමේ ලකුණු තිහයක්කෝයිට වඩා වැඩි ලුණ ගන්න සුදානමක ලියන් එම නෝනොත් ඔබට රජ විශසිද්්‍යලට ඇතුළත්වීමේ වරම අහි මෙවෙනවා ඒ ලකුණු තියහටොඩ අඩු. ඒගේ සමහර පාට මාල සඳහ සාමාන්‍ය ඉංග්‍රීසි ඉංග්‍රිසි සාමාන්‍ය පොද ඉග්‍රීසිි පශපතරයත් තියන එක ඉතාම වැදගත් නම විද්‍යාල ප්‍රේ රජ විසිද්්‍යාල ප්‍රේශයක බලන්න නෑ න සමහර පාට මාලා තියනවා සහ ෞදදුල ශද්‍යාල වලද සහ විධ රැකයා අවසසඳ අපේ උසස් පෙල විභාග ජෙඩ ඉංගි් නැතන් සාමානන් ඉග්‍රීසි පශපත්තරය සාමාර්ථය සලකා බලන්න. හි දක් ම හත්මය දැන් තුම හන් කරපු කාරණය සාමාන්‍ය පරීක්ෂණයේ සඳහා. විෂයන් සඳහා ඒතුන ගත්ත වනත් සාමාන්‍ය පරීක්ෂණයේ ඇමතු ලක් ති ගන්න බැරුත් විශ්වි්‍යල ප්‍රේශය ලබාගන්න බැරි වෙන. මේ සඳහා කොහොම දරුව දැනුවත් කිරීම කරලතියෙන ඇතරම සාමාන්‍ය දැීමනේ මේ හන්නේ සාමාන්‍ය පරීක්ෂණෙන් හනි සාමාන්‍ය දැරීම. සාමාන්‍ය දැරමනතු විශය කරු විතරාක් ගැගෙන ඒතුන ගත්තව වනත් ල ද ේ හි. එවැනි අදකීම් තියනවා ඒ පිළිබඳ ඔකොහමද පසල් කටයුතු පිළිබඳව අතරෙ කළේකම්තුේ විදිර දරුව සූදානාම් කරනේ සඳහා. කැනෙ අපි පාසල් මට්ටමින් විශේෂෙන් ඉංග්‍රීසි භාෂාවගත්තොත් සාමාන්‍ය ඉංග්‍රීසි අපි උසස් පෙළ ගරුවරු යොදවල තියෙනවා? ඒට අමතරව මේ සාමාන්‍ය පොදුපරීක්ෂණයටත් දරුව සූදානම් කරන්න පාසල් වල ගුරුවරුන් වෙහෙසෙනවා. මෙතනති අර දරුවන්ගේ ආකල්පවල තයි ගැටළුව තියෙන්නේ පරවිෂයන් තුනට පමණක් ඉලක්ක කරගෙන? සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ ඉංග්‍රීසි විෂය දෙක මහිතන්නේ ඊට අමතරව සානය තොතුරතාක්ෂණ විෂයත් ක්‍රාත්මක වෙනවා. එතකොට මේ වගේ විෂයන් උසස් පෙලට ඇතුළත් කරලා තිබෙන්නේ අර දරුවෝ දැනු මෙෙන් පමණක් නෙවෙයි. මේ වගේ බාහිර එකන මේ බාහිර කියන්නත් බෑඇත්‍රෙ මොකද මාජයට යනකොටි ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය වෙනවායි වගේම සාමාන්‍ය දැනීම අ්‍යවශ්‍ය වෙනවා. මේ කරුණු තැතුලත් කරලා තිබෙන්නේ උසස් පෙලිින් විශවවිද්‍යලයට ඇතුළත් වෙන දරුවා. ම්පර් දරුවෙක් විදිහයටට මොකද ඇතර මුුසස් පෙ මටමට දෙනකොට හොඟක් දරුවෝ ක්‍රීඩා විශෂමගම ක්‍රියාරකම් අත්හිටල තමයි උසස් පෙළ විභාගය සඳහා සූදානම්වෙන්න මොකද ඇත්ත්‍ර මේ කඩයිම සමත්වෙන්න දරුවන්ට අවශ්‍ය නිසා. ඒ නිසා මේ සාමාන්‍ය පොදුපරීක්ෂණයට අප පාසල් වලින් යම් කිසි සූදානමක් තිබෙනවා හැබැයි දරුවෝ විශේෂෙන් දහතුන ශ්‍රීණයට එනකොට. පාසල් ඒ මාඩු වෙලා පිසිට අසුව බැලුවත් පාසල් ඒ මාඩු වෙලා. තමන්ගේ අධ්‍යාපන කටයුතු විතරක් ක්‍රියාත්මක කරන්න දෙමවපිය බලන නිසා තමයි මේ සාමානිපපුදු පරීක්ෂණයට දරුව මුණ දෙන්න අක මැතිවෙන්නේ ති මේ සඳහා අපි පාසල්මටමින් වැඩපිල්ල ක්‍රියාත්ම කරන නිසා දෙමවපියන්ගේම ඉල්ලා සිටිනවා. පාසල්වල උස පෙල පන්තිව දරුවන්ට ඉගැවීම් කටයුතු කරෙනවා. ඒවගේම තමයි අපස සාමාන්‍ය පෙළත් දහ එකොල් හස්්‍රේණි දෙකේම පාසල්මටමින් පේ ගුරුවරු නිතා මහන්සි වෙලා දරුවන්ට විෂ නිර්දේශාවරණය කරන්නේ වගේම පසුගේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. ඒ අදාළ ලකුණ පටිපාටිත් සමඟ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න වැඩ පිල්වෙලෙන පාසල් මගින් ්‍රියාත්ම කනවා. මේ සඳහා ඔබේ දරුවන් යොමු කරවන්න. ඒ තුළින් දරුවන්ට උසස් සාමාර්ථයක් ලබාගන්න ඒවගේම සාමාන්‍ය පොදු පරීක්ෂණයට සහ ඉංගලිසි භාෂාවට මේ විෂන් දෙකටත් පෙනී සිටින්න අවශ්‍ය මානසික සහ ඒකාග්‍රතාව ලබාගන්න දරුවන්ට හැකියාව ලැබෙනවා නිසා දෙමවපියන්ට මේ පනිවිඩිය. තමන්ගේ දරුවන් මේ පාසලය කරෙන අධ්‍යයන කටයුතුවලට, ප්‍රමුකතාව දෙමින් උසස් පෙළ විාගේ සඳහා සාමාන් පෙල විභාගගේ සඳහා සූදානම් කරන්න කිය එක. ඒති විභාගෙන දරෝගෙන කතා කරනකොට අධ්‍යාපෙන ගැෙන කතාකරන කොට අපි ගුරුවරු ගෙන කතාා අනොකරම පැි නේද. ඉද ගුරුවරූ අපි දන්නවා සමාහරවලට දෂ්කර සේවේ ඉන්නවා නගරවල සේවේ කරනවා මේ අයට හෝමාරුුවීම් ගුරුමාරුවයේ මත්‍ය වශ්‍ය වෙනවා.ම සඳහත් ඉදිරේදී විශේෂ සරසුම් සකස් කරල තියෙනවා නේද. වාර්ශික ගුරුස්ථාන මාරු ප ක්‍රියාත්මක වෙනවා මේ වෙනකොට අපි දෙදශිස්තුනේ. දෙෙම්බර් මාස පළවෙනි දසිට ස්ථානමාරු නවත්වල දයනවත අවකාලිකව ජනවාරි මාසේ අවසාන වෙන කොට අපි Onlineඉන ත මාර්ගගතා ඇුම් පතක් මගින් වසර දහයිකට වැඩ සේවා කාලයක් සහිත ගුරුවරුන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් ගුරස්ථානමාර නැත ආරම්භ කරන්න සූදානම් කරලා තිබෙනොදස් සිහතර වසර සඳහා එතනදී ගුරුවරුන්ට පුළුවන් තමන්ගේ අුම් පත්‍ර මාර්ගතාආකරෙන් යොමු කරන්නේ වගේම විදුහල්පති නිර්දේශය තේ මාර්ගත යදුම අරහාම ගන්නත් අපි උත්සහ කරනවා එතනද අධ්‍යාපන අමාත්‍යශ වෙබ්ඩ වයේ මේ අපි ඔන් onlineයින් ෆෝම් එක අපපලෝඩ් කරාට පස්සේ ඔබට හැකිියාව තිබෙන ඔබේස්ථාන මාරු ුම්පතය යොමු කරන්න මෙතනද අපිට දැනට පාසල්වලින් නිදහස් කරලා තිබෙන ගුරුවරුවේ කැන පාසලේ කාල සටහන් වලින් නිදහස් කරලා තිබෙනව අංගුරුවරුවන් ප්‍රාතිකෙන් රහිතව අපිට ැන තාව කාලික අනයුක්ත කිරීමම් සිදු කරන්න පුළුවන් ස්ථානමාරුව ලබා දෙනැත්තෙක් ඒවාගේම තමයි අපි දැනට උගන්වන පාසලේ විදුහල්පතික නිර්දේශය රහිතව අනයුක්ත කිරීමක් හෝ ස්ථානමාරුවක් ලබාදීම සිදු කරන්න බැහැමොකද අපි මෙතනදී ප්‍රමුඛතාව දෙන්නේ පාසලේ දරුවන්ට දරුවන්ට උගන්නන්න ඒ ඉගෙනම ැවීමම් කාලසටහන ක්‍රියාත්මක කරන්න ගුරුවර පසලේ රැඳී සිටිය යුතු. එතකොට විදුහල්පතිවරයා සතුව තිබෙනවා තමන්ට මේ විෂයට අදාළව ඉන්න අවශ්‍ය ගුරු සංඛාව නිර්ණය කරන්න හැකියාව තිබෙනවා ඒ අනුව ගුරු සංඛ්‍යාව නිර්ණය කරල තමන්ට මේ ගුරුවර නිහස් කරන්න හැකියාව තිබෙනවනම් විදුහල්පතිකෙන නිර්දේශය අපි ලබාගන්නවා ඇතුම් පතට ඒ අනුව තමයි අප ස්ථාන මාරු ක්‍රියාවලී ක්‍රියාත්මක කරන්නේ ඒ ද හ ම බතු ට ස්තාව හට හ ද දහන් පස ලවසන වි පහගේ ට පසේ නවරි හතරවේද ස් පලව විභාග දරුවන්ට ලබාදන්නට තියන පනිිවිඩ ලබාදන්න. හ ම විශේෂ තාව කිය ර න ැ. <reinstitues> උපකාරක අධ්‍යන කටයුතු තහනම්. වෙන අපේ ජාතික විභාගවල දින පහට කලින් තු රපසුසස් පල උභාගට අදාලව කෙරෙන සියලූම උපකාරක අධ්‍යන කටයුතු මේ දෙසැම්බ මාස් විසි නමෙන්ද මධ්‍යම රාත්‍රී දොල හිදලා. සම්පර්යෙන් තහනං වෙනවා ඒේක මහි තනිස්කල දින අ දෙැනගන්නවන කාරණයක් දෙවිනි කාණය තමයි සෑම දරවිකුටමට කැටීම කියන් තින්න විභාග ශලාවට ඉතා ොද මනසින් යන්න කියන එක කලබල වෙන්ඩපා නියමිත තැනමද මේ අදකීම එක අපි කියන්නේ තමන්ගේ විභාහ ගංකය සඳහන්කරපු දෙෙස්සකේ ඒ ශලාවේ කාමරේ නීමට දෙස් එකක මසු ගන්නවුන් තර මේක වැරදිලාවාඩි වෙන්න පයි ලට පිළිතුරු පත්ත්‍රේ ඔබේ විභා ගංකේ ඉතාම නිවැරදිවලියන්. ඒ දි වලිය න නැත්තම්න් පෙමිේට්‍රතිපඵල ලබා දීමේදී අපිට ඇත්තරම සමාජය කොතර දස්කකිවත් මේ පති පල ලබදීම ක්‍රියාවලී මහසතු නහතර ගතවෙන්නේ මේ විභාගමධ්‍යස්සානගල සිද්ධ වෙන අඩු පාඩු නිවර්දිි කර තම ශුද්දව නිවරදි ප්‍රතිඵල දරුවන්ට දෙන්න. ශ ල පේක්ෂ ගඇට ම කිය තම හොඳ නසකින් තමට නියමිත දෙෙසකේ වාඩුවෙන් න අද න දෙස වාඩුවෙන් ප ත බල තමන් න්ඩෙක් නම්බර විභාගගේ දෙෙසකේ යනවාද කියලා එතකොට තමට ප්‍රශපත්‍රය හම හබන තමට නීමත තම ලාපෘත්තිච ප්‍රශපත්ත්‍රය ක ලන්න පිරු පත්්‍රියේ තමන්ගේ විභා ගන්කේ. නිරදි වලියන්න්නොන ට මුල පිටුව තොරතුර සම්පර්ණ කරන්න තියෙන ට අතරේකව අනි සෑමපිටක භාගංක දාන්න තියන. තිේසා ඔබට තියන කාලාේ උපරින් ප්‍රයෝජන ගන්න දැම් පැය තුනයි විනාඩි දහයක් හම්බේනවා ඔබට. ෙම ප්‍ර පතර තු ියන්න පලින් පශපතර පිර ියන පැත්ෙක් හම්බේන ත හොඳ කාලයක පශපතට ලැබෙන ස කාල සම්පර්ය ප්‍රජේන්ට ර්ග විහග ලියන්න කියනෙක ම මට කියන්න තියෙ කලබලවෙන්න පති එම භාග දෙ පර්මීතු හට සියලු විභාග පපේක්ෂකයන්ට සුපපතනවා. තිමේ අලුත් අවරුද්ධ ජයවෙන්න ඒක මලාපොරත්ධන ප්‍රතිපල ලබාගෙන තම ගනාාගතය සර්‍රකන් සාර්ථකරගන් අවස්සාාව ලැබෙන්න්න කිය ති ශිලංක ගොන් සංස්ථාවක බතුමින් ඇතුළ මේ කාරය සම්බන්ධය ලදිනට . පම සති ර ම නන්න හොඳයේ සම හම ්‍රහහිතවතු අද රාව අප සමග දන ව හ න් ද ශේ ස ට කම් දරද ර මහත්ම තක ම ප තු හ ර මහ බ ප ෙ ම න් වවා අප හිවතු තු ද කරට න ම ග නම් තාක්ෂන යකව ප්‍ර ර සර ුණ පොතහරහබපයකරේ ජගත් නවරත්න ම ප්‍රියන්තනි ගමගේ යම්පත් කිහිෙන් න අපොට හපතක්ම වේවා ජනමන පුබුදන ජනහද අමතන ජන සෙත සලසන ජනරාවය से सल सन जनराब